හොඳම අලුත් අවුරුද්දකට හොඳම ඔෆර්ස් ලබා ගන්න පට්පට් හෝටෙල් කේ වෙත පිවිසෙන්න. මම නීතිඥ හර්ෂණ නානයක්කාර ෂේක්ස්පියර්. මම ඒක ඉංග්‍රීසියෙන් පොඩ්ඩක් කියන්න. ඊට පස්සේ මම සිංහලෙන් කියන්නම්. ෂේක්ස්පියර් once said, "Whatever the name you call a rose, it will smell as sweet." Rose මලකට මොන නමෙන් ඔබ ආමන්ත්‍රණය කරත් ඒ රෝස මලේ සුවඳ සුවඳව තමයි. ඒ වගේම තමයි මට කියන්න තියෙන්නේ මොන නමෙන් කතා කරත් පෝට් සිටිය කිව්වත් ඊලාම් කිව්වත් ඒ දෙකෙන්ම අදහස් වෙන්නේ වෙනත් රටක් වෙනත් රාජ්‍යයක්. ඔව් යමෙක් ඇවිල්ලා යම් ආයෝජනයක් කරපුවම ඒවට යම් යම් බදු සහන දෙන්නට ඕන. ඒ සඳහා මේ රටේ තියෙනවා 52ක්. එකක් තමයි Strategic Development Act ක්‍රමෝපායික සංවර්ධන පනත සහ Board of Investment Act BOI ආයෝජන මණ්ඩල පනත. දැන් මේ 52කිනුත් පුළුවන් ඕනෙම ආයෝජකෙට බදු සහන දෙන්න. මාත් පිළිගන්නවා. යමෙක් කියලා රටක වියදම් කරන්න නිකන් අතලෙව ගන්න නෙමෙයිනි. උන්ට ලාභ අවශ්‍යයි. නමුත් ඒ 52 හරහා තමයි ශැංග්‍රිලා හෝටලය රාජපක්ෂ කාලේ ඊට ලබා දෙන්නේ. ඔය පනත් පාවිච්චි කළා තමයි අනිල් වික්‍රමසිංහ හම්බන්තොට වරාය චීනෙට දෙන්නේ. දැනටත් තියෙන අන පනත් වලින් ඒ ආයෝජකන්ට සහන දෙන්න පුළුවන්. එහෙම තියාගෙන මේ ආකාරයේ කොමිසමා පනතක් ගෙනාවේ කුමක් සඳහාද? මගේ කෙටි උත්තරය වෙනම රටක් නිර්මාණය කිරීම සඳහා කියන කාරණා. මේකේ තියෙනවා භයානකම තත්ත්වේ උපලේඛනවල තියෙනවා මේ රටේ නීති වලින් නීති 20 ගණක් මේ කලාපයට බලපාන්නේ නැහැ. දැන් ප්‍රභාකරන් ඊලාම් එක හැදුවා නම් අපේ රටේ නීති එහෙ බලපාන්නේ නැහැ. ඒක හරි. හැබැයි පෝට් සිටියට බලපාන්නෙත් නැහැ. මොකද 73 වගන්තියෙන් මේ පන්නතේ කියනවා ඒව අදාළ වෙන්නේ නැහැ කියලා. ඒ විතරක් නෙමෙයි. අපේ රටේ තියෙනවා තුනේ කියනවා නොයෙකුත් නියාමන තියෙනනේ. ඔය පෝට් සිටිය කියන්නේ වෙනම රටක් වගේ ඇතුළේ ඉන්න මිනිස්සු. ඒ පරිසර ප්‍රශ්න එනවා. එතකොට මිනිස්පැලිටි ප්‍රශ්න තියෙනවා. නමුත් මේ පෝට් සිටියට කිසිම පළාත් සභාවකට අයිති වෙන්නෙත් නැහැ. කිසිම ලෝකල් ඔතොරිටියට අයිති වෙන්නෙත් නැහැ. ඒක වෙනම කැලලක් වශයෙන් පවතින්නේ. මේ වරාය අධිකාරියේ කටයුතු සියල්ලම කරන්න පත් කරනවා කොමසාරිස්වරුන්. කවුද පත් කරන්නේ? ජනාධිපතිතුමා. එයා කැමති කෙනෙක්ව පත් කරන්න පුළුවන්. මේකේ වැදගත්ම දේ තමයි ඒකේ කියන්නේ නැහැ මේ පුද්ගලයන් ශ්‍රී ලාංකිකයන් විය යුතුයි කියලා. ඒ කියන්නේ ඕනනම් විදේශිකයෙක් චීනෙක් වුණත් මේ කොමසාරිස්වරුන් වශයෙන් පත් කරන්න හැකියාව තිබෙනවා. www.headlinenews.lk බලමු ඉදිරියෙන්.